මේදා ජයරත්න ඇය දෙදරු මවක් තම පවුලින් වෙන් වෙලා තනිව තමා ජීවත් වෙන්නේ. ඉතින් මේදා එයාගේ විස්තර මෙසේ බෙදා හදාගෙන තිබුණා. කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක රටත් වහලා තිබ්බා. ඒ නිසා නිදහසේ කාලය ගත කළාද? එහෙම නැත්නම් නිර්මාණයක එකතු වෙලා හිටියද? කොරෝනා කියලා නැහැ. ටෙලිනාට්‍ය තුනකට සම්බන්ධ වුණා. නාට්‍ය දෙකක රූගත කිරීම පිටපළාත්වල කළේ. එක නිර්මාණයක් කොළඹ රූගත කළේ. සමහර දවස්වල වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ පාන්දර. ඩ්‍රයිවර්ට නිදිමත නම් මම තමයි වාහනේ ඩ්‍රයිව් කරන්නේ. එහෙම නිදහසේ කාලය ගත කරන්න ලැබුණේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ මම හිරු මෙගාස්ටා සීසන් 3 වැඩසටහනේ තරඟකරුවන් 16 අතරට ආවා. මම හිතුවේ නෑ මට ඒ තරම් දුරක් එන්න පුළුවන් කියලා. මම හිතුවේ මුලින්ම කැපිලා යයි කියලා. නමුත් 16 අතරට ආ නිසා ශේෂ්ත්‍රී අය පවා මගේ දක්ෂතා ගැන කතා කළා. ඇත්තම කිව්වොත් ඉන්පස්සේ මට නිර්මාණ බොහෝමයකට ආරාධනා පවා ආවා. ඔබේ වෙහෙස කර බව කරදරයක් කියලා හිතන්නේ නැද්ද? වෙහෙසයි. නමුත් දැන් අපි එකට හුරු වෙලා අනිත් එක පිටවලාතල රූගත කරද්දී ඒ පරිසරයේ විඳින්න අවස්ථාව ලැබෙනවා. ඒකත් ලොකු වෙනසක් ජීවිතේට. විවිධ පරිසරයක ජීවත් වෙන්න ලැබීම. ඒ නිසා මාන්සිය ගැන හිතන්නේ නැහැ. හැමදේම අතහැරලා නිදහසේ හිටියානම් කියලා හිතිලම නැද්ද? නැහැ. නැහැ වෙන ජොබ් වගේ නෙමෙයි. මේ අපිට තෘප්තිමත් කරනවා. විවිධාකාරයි. ඒකාකාරී නැහැ. ඒ නිසා මට නම් මේම හැඟීමක් දැනෙලා නැහැ. එහෙම නිර්මාණවලින් ඈත්ලා ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි. ගිහින් ශරීරයේ හැඩට ලස්සනට තියාගෙන ඉන්න නිසා දැන් තරුණ පෙනුමෙන් තියෙන චරිතය ලැබෙනවා ඇති නේද? ඉස්සරට වඩා දැන් විවිධ චරිත ලැබෙනවා. ඒ චරිතයකින් එකට වෙනස්. ඒ ගැන නම් සතුටුයි. මේ ළඟකදී මට අම්මා කෙනෙක්ගේ චරිතයක් ලැබුණා. නමුත් ඒ චරිතයට මම දැන් ගැලපෙන්නේ නැහැ කියලා චරිතේ වෙනස් කරලා දුන්නා. ඔබේ පෞල් ජීවිතේ එකපාරටම කණපිට පෙරළුණා. දැන් තනිකඩව ජීවත් වෙනවා. පෞල් ජීවිතේ අවුල් වුණ එක ගැන දැන් දුක්ක් දැනෙන්නේ නැද්ද? දුකක් නැහැ කිව්වොත් ඒක බොරුවක්. දුකක් තියෙනවා. නමුත් මම වැරදි වුණ දේවල් ගැන හිත හිත ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. වැරදුන තැනින් ന്യാයමත් නැගිටින කෙනෙක්. පෞල් ජීවිතේ දෙකඩ වුණාට පස්සේ මම ආයෙමත් නැගිටිනවා. හොඳින් ජීවත් වෙනවා. මම තනියම ජීවත් වුණු කෙනෙක් නෙමෙයි. අදරත් මම ජීවත් වෙන්නේ අම්මා නංගි එක්ක. කවදාකවත් තනියම ඉඳලා පුරුදු කෙනෙක් නෙමෙයි. ඒ නිසා දුකක් තියෙනවා. දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් නැති වුණා නේද? මගේ දරුවෝ දෙන්න මම ඉල්ලුවා. නමුත් දරුවන් ගැන හිතලා දිගින් දිගටම නඩුමඟට යන එකෙන් දරුවන්ට තමා අපහසුතාවයට පත්වන්නේ. ඒ නිසා දෙපැත්තක ඉඳලා දරුවන්ගේ යුතුකම් ඉටු කරනවා. එයාලව බලන්න යනවා. කතා බහ කරනවා. අවශ්‍ය දේවල් අරන් දෙනවා. නමුත් දරුවෝ එක්ක ඡායාරූපයක්වත් ගන්න බෑ. ඡායාරූප අරගෙන සමාජ මාධ්‍යවල දැම්මොත් ඒ දරුවෝ තාත්තගෙන් බැනුම් අහනවා. ඇයි ඡායාරූප වලට පෙනී හිටියේ කියලා. ඒ නිසා දැන් මම මේ දේවල් කරන්නේ නැහැ. දරුවන් ගැන හිතලා. ඔබ දරුවන්ට සලකන්නේ නැහැ කියලයි සමාජ මාධ්‍යවල පිරිස ඔබට චෝදනා කරන්නේ. විවිධ අය මට එක එක විදිහට ප්‍රතිචාර දක්වනවා. දරුවෝ ගැන බලන්නේ නැහැ කියලා බයිනවා. නමුත් ඒ කවුරුත් ඇත්ත දන්නේ නැහැනේ. නමුත් මම කරන දේවල් ප්‍රසිද්ධියේ කියාගෙන යන්න ඕනෙත් නැහැ. කොහොමත් දරුවෝ ගැන හිතන නිසා හිත රිදුනත් නොරිදුනා වගේ ජීවත් වෙන්න පුරුදු වෙලා. දික්කසාද වෙලා ටික කාලයක් වෙන නිසා සමාජයෙන් ඔබට අනිසි බලපෑම් එල්ල වෙනවා ඇති. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට වුණත් සමාජයෙන් බලපෑම් එල්ල වෙන නිසා. ඔව්. අන්ත අප්‍රමාණ අනවශ්‍ය අයිති යෝජනා එනවා. සමහර මිනිස්සු කියන දේවල් වලට කලකිරෙනවා. තනියම ජීවත් වෙනවා කියලා දන්න නිසා මොනවා හරි කරගන්න පුළුවන් කියලා හිතන්නේ. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. මම එහෙම යෝජනා හරි පරිස්සමින් ප්‍රතික්ෂේප කරලා ඒවා මගහැරලා පාඩුවේ ජීවත් වෙනවා. යලිත් විවාහයක් ගැන හිතන්නේ නැද්ද? විවාහයක් කරගන්න වාතාවරණයක් තිබ්බොත් යලිත් විවාහ නොවි ඉන්නේ නැහැ. නම් කියන්නේ නැහැ මම විවාහයක් ගැන හිතන්නේ නැහැ ආයි කියලා. අවස්ථාවක් ලැබුණොත් හිතලා හොඳ තීරණයක් ගන්නවා. ඔබ ආදරවන්තියක් නේද? ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. අපේ සම්බන්ධයට දැන් අවුරුදු 4ක් වෙනවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි, ව්‍යාපාරිකයෙක්. ලංකාවේ නෙමෙයි ඉන්නේ. මගේ සම්පූර්ණ වියදම් බලන්නේ එයා තමා. දුක් විඳලා හම්බ කරන්න මට කිසිව අවශ්‍යතාවයක් නැහැ. එයා වියදම් කරන නිසා. නමුත් මම රංගනේ ඉවත් වෙන්නේ නැහැ. ඔහුත් එක්ක හොඳින් ජීවත් වෙනවා. ඉතින් මොකද ඔයාලා හිතන්නේ මේද ජයරත්න කියන මේ කතාව ගැන? අනිවාර්යෙන්ම ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාලා මේද ගැන දැනගන්න කැමති ඔයාගේ යාළුවෝත් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම යන්න.